සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම පබසරි වලේබොඩ ප්‍රතිවිම නවදානින් දවසේ උණුසුම් පුවත් සිරස්තල වෙත රාජිත CID බහරේට සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණයන් රූපවාහිනී මහගෙදර සභාපති ලෙස වැඩ අරඹයි රියානතුරු 3කින් 4 දෙනෙකු ජීවිතක්ෂයට 19කට තුවාල 10 දෙනෙකු රැගත් කසකස්ථාන යානයක් අනතුරක දේශීය ප්‍රවෘත්ති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ බහරයට ගෙන තිබෙනවා ඒ ඔහු ඇතුළත්ව සිටින නාරහන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නාරාහෙන් පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝගාංශයට ඇතුළත් වුණේ ඊයේ රාත්‍රියේදී. පපුවේ රිදුම් තත්වයක් ඇති බව පවසා ඔහු රෝහල්ගත වූ බවයි වාර්තා වුණේ. මන්ත්‍රීවරයා රෝහල්ගත වූ බව දැනගත් අවස්ථාවේ ඊයේ රාත්‍රියේදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම රෝහලට ගොස් තිබෙනවා. ආන්දෝලනාත්මක සුදුවැන් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන් තුනිකුත් කළා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොළඹ බේරුවල සහ වාතුව පිහිටි ඔහුගේ නිවාසවලට ගියද එය ව්‍යර්ථ වූයේ ඔහු එම නිවාසවල නොසිටි නිසායි. කෙසේ වෙතත් වරෙන් තු ආපසු කැඳවන ලෙස මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් අධිකරණයට මෝසමක් ගොනු කිරීමටද ඊයේ කටයුතු කළා. यात्र ये दिने अपराध परीक्षण दिपार्टमेंट नीलधारी मंत्रीवरियागे कोलंब निवस परीक्षावट लक्कला तत्व मेसे तिबियदी ये रात्रि मंत्रीवरिया अदाल पौद्गलिक रोहलट एतुलात्वियते मेतर सुद्वेन माध्य हमो संबंधे नतरंगुट गद्यतिना अद याली अधिकर नेटे दिरिपात करेनवा ये संधा ओन रक्षित बंदनागार रातेकिन अधिकर ने वित रगिन वित्तिबिनवा හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි එම මාධ්‍ය හමුව පැවැත්වූ බවත් ඒ සඳහා ලක්ෂ 20ක මුදලක් ලබා දුන් බවත් අත්තරංගුවට පතු සැකකරුවන් පොලිසියට පාපොච්චාරණය කළා. කොළඹින් නිවාස දෙකක් මෙන්ම ඇමරිකා තානාපති කාර්යාලයේ රැකියා ලබා දීමටද රාජිත සේනාරත්න මහතා පොරොන්දු වූ බවට අදාළ සැකකරුවන් පාපොච්චාරණය කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරුවන් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කරුණු වාර්තා කළා. ඒ අනුවයි ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගිය රාජ්‍යසභාවේ සිදු කළ දූෂණ පිළිබඳ සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය කරුණු හෙළිදරව් කරා. ඒ මාධ්‍ය හමුවක් පවත්වමින් 1505 ඉඳන් 1948 වෙනකන් යටත් විවිධවාදී තිබුණේ. නමුත් එදායින් පස්සේ මේ රටට වෙච්ච ලොකුම හානිය සිද්ධ කරේ මේ රාජිත සේනාරත්න කියන කණ්ඩායම. පසුගිය ආණ්ඩුව තුල මේ රටේ පාරම්පරික වෛද්‍යවරුන්ට උන්ට කරපු හානිය විදේශීය ආයුර්වේද විශ්වවිද්‍යාල තුනක් ලංකාවට ගේන්න. මේක දැනටමත් අස්සංගල්ල කියලා දිනවා කියලා අපිට ආරයි. මේ අස්සං මේ ආවට පස්සේ දැනට පාරම්පරික වෛද්‍යවරුන්ට බෙහෙත් දීම තාමා. සිද්ධාර්ථ කුප්පියක් ළඟ තියාගත්තොත් මාස 3ක හිරගෙට යනවා. මේ තරම් බරපතල තත්ත්වයක් මේ පාරම්පරික වෛද්‍යවරු ගල තියෙන්නේ. මේ රාජිත සේනාරත්න ඇමතිතුමා දීවර වරාය ඇමති හැටියට කටයුතු කරන කාලේ මුගක්ම දූසිත නිලධාරීන් පත් කළා තිබුණා එතුමා අපිට අධ්‍යක්ෂකවරුන් හැටියට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් තරම තිබුණේ නැහැ. තවුන්නාසලා දන්නවා ඇති පහුගිය වකවානුව තුල මේ මෝදර වරාය රුපියල් ලක්ෂයකට වැනි මුදලකට මසකට බදු දීමක් කළා තිබුණා. මෝදර අපි ඒ අධ්‍යක්ෂ මල්ලේ ඒ කාලේ තීරණය කරගත්තා යම්කිසි පාඩුවක් තියෙන නිසා සමාගමක් තියෙනවා දිය බලනකෙ. ඊළඟ මුහුදු යට හෝටල් වැනි කර්මාන්ත කරන සමාගමක් ඒ සමාගමට දෙන්න අධ්‍යක්ෂ මල්ලේ කැමති වුණා. හැබැයි පාර්ලිමේන්තු කැබිනට් තීරණයක් අනුව අපිට ඒ ලබන ලාභෙන් 125ක් එය දෙන්න කැමති වුණා. මෙන්න මෙහෙම තියෙන අවස්ථාවක රාජිත ඇමතිවරයා මොකද කළේ? ඉතාමත්ම දූෂිත විදිහට ඔහුගේ පෞද්ගලික සීගල්ස් කියන කම්පැනියකට මේ ආයතනයේ මාසකට ලක්ෂ බැගින් බදු දීලා තිබුණා. සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස අද වැඩබහර ගත්තා. දශක 3කට අධික කාලයක් තිස්සේ නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත සුදත් රෝහණ මහතා විශිෂ්ට කලා නිර්මාණ රැසක් හෙළ කලා කෙතට දායාද කළ නිර්මාණ ශිල්පියෙක්. අබුදරුවෝ, කරුවල ගෙදර, ස්වයන්චාත, ගිරිකුල, අවිදු අඳුර, නිරානන්දය, වනවතුලේ වසන්තය, බැද්දේ ගෙදර, ස්වර්ණ තිසරාවි ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනෙනවා.
සුදු කළුවර ආදී චිත්‍රපට මෙන්ම වාර්තා වැඩසටහන් රැසක්ද ඔහු නිර්මාණය කර තිබෙනවා. සිය නිර්මාණවලට ඔහු ලැබූ සම්මාන සංඛ්‍යාවද ඉමහත්. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, රාජ්‍ය ටෙලි සම්මාන, සුමති රයිකම්, සිග්නිස් ආදී මෙරට සෑම සම්මාන උරලකදීම පාහේ ඔහුගේ නිර්මාණ විශිෂ්ට ඇගයීමට ලක්ුණා. සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනී මාත්‍යාලයේ සභාපති දුරේ වැඩබාර ගැනීම සිදු කෙරුණේ ආගමික වතාවත් මැදේ. තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ආයතනයේ කාර්ය මණ්ඩලය හා කලාකරුවන් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා ලෙස සුදර්මන් රදලිගොඩ මහතා වැඩබාර ගත්තා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ඒ මහතා මීට පෙරද ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා ලෙස සේවය කර තිබෙනවා. ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස නලින් නිශ්ශංක මහතාද වැඩබාර ගත්තා. මේ අතර සුදුවැන් සිද්ධිය සම්බන්ධයෙන් අතරංගොඩ ගද්දෙදෙනා ජනවාරි 6 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ස්ථාන දෙකක සිදු වූ රියනතුරු වලින් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රත්නපුර සංකපාල ප්‍රදේශයේ සිදු වූ රියනතුරුකින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අදාළුයමයි මෙම අනතුර සිදු වුනේ. ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණා. මියගිය සහ තුවාල ලැබුවන් ලොරි රථයේ ගමන් කළ අය බවයි උඩවලව පොලිසිය පවසන්නේ. මේ අතර මෝටර රථයක් ත්‍රිරෝද රථයක හා යතුරු පෙදියක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලැබුවා. මොරොන්තුඩුව ධම්මානන්ද පාසල ආසන්නයේදී මෙම අනතුර සිදු වුණේ. අනතුරෙන් මියගිය යතුරු පෙදියේ ගමන්ගත් 37 තරුණයෙක් ත්‍රිරෝද රථයේ පැමිණි අයකු බරපතල තුවාල ලැබුවා. මෝටර රථයේ රියදුරු බීමත්ව අධික වේගයෙන් රියපැදවීම අනතුරට හේතු බවයි පොලිසිය පවසන්නේ. හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ අඟුරුවාතුට ප්‍රදේශයේදී වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතුරින් 7 දෙනෙකු කුඩා දරුවන් බවයි අපවාර්තාකරු සඳහන් කරන්නේ. රියදුරට නිඳයාම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව පොලිසිය පවසනවා. 2019 අගෝස්තු මාස පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ITN ප්‍රවෘත්ති අංශයේ වෙත සඳහන් කළා. අගෝස්තු මාස 3 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස් භාගයේදී නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාගය බාරමින්සුව අපේක්ෂා කරනු ලබනවා. මෙම ප්‍රතිඵලය සමගම අපේක්ෂකයාගේ දිස්ත්‍රික් තරාව සහ ඔහුගේ දෙවයින් තරාවත් ප්‍රතිඵලය සමග නිකුත් කිරීමට කටයුතු යෙදෙනවා. මෙම වසර තුල ශ්‍රී ලංකා රේගුව මගින් අතඩංගුටගත් බාණ්ඩවල වටිනාකමින් සහ දඩ වශයෙන් ණය කරගත් රුපියල් මිලියන 598කට ආසන්න මුදලක් රටේ ජාතික ආදායමට එක් කිරීමට හැකි වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා. රත්රන් අතනගොඩ ගැනීම 50ක් වාර්තා වෙනවා. ඒ වටිනාකම වශයෙන් රුපියල් මිලියන 357ක් ලබා දී තියෙනවා ජාතික ආදායමට. 2018 වසරට සාපේක්ෂව මේ ආඩුයි ඒ සමස්ත දර්ශකයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මත්ද්‍රව්‍ය අතනගොඩ ගැනීම 11ක් වාර්තා වෙනවා මිලියන 53ක් වටිනා. ඒ වගේම විදේශීය මුදල් අතනගොඩ ගැනීම 14ක් වාර්තා වෙනවා. මෙහිදී මිලියන 533ක ප්‍රමාණයක් ලබා දී තියෙනවා ජාතික ආදායමට. විදේශීය දුම් වැටි අතනගොඩ ගැනීම 44ක් වාර්තා වෙනවා. මෙහිදී එහි වටිනාකම රුපියල් මිලියන 83ක් පමණ වෙනවා. සමස්ත වාර්තා වරම් බැලුවම 2018 වසරට සාපේක්ෂව 30% අඩුවක් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් සම්පූර්ණ මුදල රුපියල් මිලියන 598කට ආසන්න ප්‍රමාණයක් බාණ්ඩවල වටිනාකම සහ දඩ වශයෙන් අය කරගන්න මුදල් වලින් ජාතික ආදායමට එකතු කිරීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාවක් ලැබුණා ගත වූ වසර තුල. බන්ධනාගාරගතව සිටින තරුණයින්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. බදුල්ල බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. රැඳවියන් සමග ඔවුන්ගේ ගැටලු පිළිබඳවද අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වුණා. මත්කුඩු ජාවාරම් වලට තරුණයන් යොමු වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙහිදී කියා සිටියේ.
බන්ධනාගාර වල තියෙන තදබදය අවම කිරීම සඳහා තවත් ගොඩනැගිලි කීපයක් තල් දෙන බන්ධනාගාරයට ලබා දීලා එහි රැඳවියන්ගේ ප්‍රමාණය වැඩි කරලා එහිදී විශේෂ වෘත්තීය පුහුණුවක් තරුණ වර්ධකරුවන් වෙත ලබා දීලා ගෞරවණීය ලෙස සමාජගත කිරීමට සුවිශේෂ පැමිණිලි රාශියක් ලැබුණා පොලිසිය පිළිබඳව මේ පිළිබඳව පොලිස් ප්‍රතිතුමා සමගත් සාකච්ඡා කළ සමහර අය අවුරුදු 2 3 රඬුවල බන්ධනාගාර තුල ගත කරනවා විශේෂයෙන්ම රස පරීක්ෂක වාර්තා යනාදී ප්‍රමාද වීම නිසා මම දැනටමත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් ගෙනියනවා ඒ තුලින් මම බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර වල තිබෙන තදබදය අවම කිරීමට රුපියල් මිලියන 500කට වැඩි දූෂණ සිදුවීම් පිළිබඳ වාර්තා 40කට අධික සංඛ්‍යාවක් මෙවන විට ජනාධිපති කොමිසම හා කෝප් වාර්තාවල දැක්වෙන බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසනවා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියා කළ යුතු බවයි එම මහතා අනුරාධපුරයේදී ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අනුරාධපුරයේ පිහිටි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. උසස් අධ්‍යාපන ආයතනවල දැනට පවතින විෂය මාලාවන්ට අමතරව AA ප්‍රදේශයට ගැලපෙන නවීන තාක්ෂණයෙන් යුත් විශේෂ පාඨමාලා ජාතික මට්ටමේ ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. පාඨමාලා සඳහා ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමටද නියමිතයි. තියෙනවා මිලියන 500ට වඩා වැඩි දූෂිතයි කියන වාර්තාවල් ජනාධිපති කොමිෂන් වාර්තාවේ සහ කෝප් වාර්තාවල 40කට වැඩි. ඉතින් ඒ 40 දැන් අපි අර FCID ක්‍රමයේ විරුද්ධාභාවයක් රටේ තියෙනවනේ. රටේ ඕන තරම් තියෙනවා පරීක්ෂණ කරන්න පුළුවන් ආයතන. ඒක දැන් ක්‍රමවත් වැඩසටහනකට යන බාර දීලා තිනවා. ජේෂ්ඨ මාධ්‍යවේදී අභාව ප්‍රාප්ත නිමල් දයරත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගියදා සිදු කෙරෙනා. 1970 දවස පුවත්පතින් මාධ්‍ය දිවිය ආරම්භ කළ නිමල් දයාරත්න මහතා ඉන්පසුව ජාතික පුවත්පත් කිහිපයකම සේවය කළා. දීවර ප්‍රජා ගුවන් විදුලි ආරම්භක අවස්ථාවේදීම ඊට එක් වූ ඒ මහතා දීවර අමාත්‍යංශ ප්‍රවෘත්ති නිලධාරියා ලෙස දිගු කලක් කටයුතු කළා. අභව ප්‍රාප්ත නිමල් දයාරත්න මහතා මිය යන විට 72 හැවිරිදි දිවියේ පසු වුණා. නිමල් දයාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ බණ්ඩාරගම පුදුසසන භූමියේදී. පුවත් කිහිපයක් ලුහුණින් දකිමු දැන්. අම්පාර මහෝය උණුවතුරු බුබුල විද්‍යාලයේ සිසු දරුදරියන්ට පාසල් උපකරණ සහ ගම්වාසීන් සියදෙනෙකුට වියලි ආහාර පාර්සල් බෙදා දීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණා. ලන්ඩන් නුවර තේම්ස් බෞද්ධ විහාරාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පහළගම සෝමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙය සිදු කෙරුණේ. ප්‍රදේශීය දරුපවුලක් සඳහා නව නිවසක් ඉදිකර ඊට අවශ්‍ය උපකරණ පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. දෙස් විදෙස් දෘෂ්‍යබාධිත සහ විකලාංග රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා අක්ෂදාන සංගමය වසර 58කට අධික කාලයක් සිදු කළ මෙහෙය වෙනුවෙන් ඇමරිකාවෙන් විශේෂ සම්මානයක් පිරිනමා තිබෙනවා. සම්මාන උළෙල පැවැත්වුණේ මොස්කව් නුවරදී. ශ්‍රී ලංකා අක්ෂදාන සංගමයේ ප්‍රධාන ලේකම් HB මොරකෙස්වව මහතා ඇතුළු නිලධාරීන් වෙත මෙම සම්මානය සහ සහතිකය පිරිනැමුවේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයන් ජයතිලක මහතායි. ඒ සමගින් නයිටියෙන් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk